아들 우르탄데 강원들은 아다라 메다이 네트팸 메 마음에 드마 අපි අපේ මූණ නිකන් කුණ්ඩ හට්ටියද මීහරකෙක් ඇනලා වගේ. මොකද මේ අප්සෙට් එකෙන්? අප්සෙට් එක කියන්නේ පොරෝ. බලනකො මේ මගේ බිසව මාත් එක තරහ වෙලානේ. ආ මගේ අම්මල් බිසෝද? නේ නේ තමුන්ගේ බිසව නෙමෙයි මගේ මේ බිසව. ඇයි මහමෙතුමා මේ මහමෙතුමාගේ බිසව තරහ වෙලා ඉන්නේ? අනේ මේ බන්නකො පොරොහිත. එයා එපා කියද්දි මම මේ අලුත් අස්සකලත් දැක් ගෙනාවා කියලානේ තරහ වෙලා ඉන්නේ. අයියෝ ඕක මොකද්ද මහමෙතුමා? ආන් මහරජතුමාගේ බිසවත් හොඳතෝම අප්සෙට් වෙලා ඉන්නේ. ඇයි මොකද? එහෙම කොටදී. දැන් මහමෙතුමා බිසව එපා කියද්දි අස්සකරත්තයක් නේ ගත්තේ? ඔව්. මේ අපේ මහරජතුමා බිසව එපා කියද්දි අලුත් බිසවක් ගෙනල්ලයි. මොකක්? රජතුමාගේ සියලු අඟපසඟත් එක්ක යහතින් ඉන්නවද වැඳිබිලා? ඉන්නවා ඉන්නවා. හැබැයි කන් දෙකේ පුළුන් ගහගෙන ඉන්නේ. මේ ඊගෙන මේ මට මේ ආහන්න කියලා මේ දවස් කීපයක් තිස්සේ මං මේ බලබලා හිටියා. මොකද්ද මේ? මොකද පොරොහිත විවාහ වෙන්නේ නැත්තේ? අයියෝ මහමෙතුමා අහලා නැද්ද? අර කියවනක් තියෙන්නේ බිරිඳක් නැති ජීවිතය කලවැද්දෙන් නැති සීලිමක් වගේ නිෂ්කලංකයි කියලා. අනේ අම්මා පල්ල ඇත්ත තමයි පුරෝහිත. ඔය ගියපු එකාගේ කටේ දාන්න ඕනි කෙලීම කලවැද්දේ. මාමති අන්න කලවැද්දේ පැනලා. කලවැද්දේ තමයි බං. ඒ උනට ඇහෙන්න කියන්න එපා. මොකද පුරෝහිතම බෙල්ල කපා ගන්නවද නැත්නම් වදකයට කියලා බෙල්ල කපලා දෙන්නද? ඈ ඒ මොකද? කලවැද්දෙක්ට රජතුමා කිව්වට. නෑ හිටපන් පොඩ්ඩක්. මේ මටත් අරුණ ඒ ඇස්සේ. මේ ඒක එහෙම නෙමෙයි රජතුමාට කලවැද්ද කියලා කිව්වට. අනේ නිකම් මොකටද කඩුව වෙල්ල උලා ගන්න? ඔය දෙකම එකයිනේ. කට 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 සිංහාසනාරූඪ වුණා දැක්කි නැද්ද? කවුද කලවැද්දද? කලවැද්ද නෙමෙයි බං, රජතුමා. රජවාසලේ කතා නැත ෆෑම්. මා රජතුමනි ලෙඩක්. මොකද්ද? ඩෙන්ගුද වසූරියද සරම්පද? අයියෝ ඒවනම් මොනවාරි මේ මගුලක් ගහලා ඉන්ජෙක්ෂන් එකක් හරි ගහලා බේරගන්න පුළුවන්නේ. අර මහා ගං වතුරට අහුවෙච්ච මොදලාලි කෙනෙක් ඇවිල්ලා ඉන්නේ. අපේ මේ බලන ඇගේ මයිල් කෙලින් වුණා. ඕකේ ඉතින් හැමදේම කෙලින් වෙලානේ තියෙන්නේ. දැන් මොකද මහමෙදි කරන්නේ? මං සිංහාසනේ යටට රින්ගන්නද? අනේ මේ මම මගුලක් කතා කරන්න එපා ඔබතුමා. ඇයි හැංගෙන්න එපාද? ඔබතුමා ඕගාසේ හැංගුණාට පස්සේ මම මොන මගුලේද හැංගෙන්නේ? බුදු අම්මේ මහමෙදි. මහමෙදි හැංගෙන්නේ සිංහාසනේ යටද? මට කිහිපු දුහක්ම යට ඉන්නකොට අහුවෙලා තියෙනවා. මට දවුණා නේ මම උටුන්නක් දාගත්ත එකේ. ඒ මමනේ මහමෙදි. අම්මා පල්ලා කියන්නේ? අම්මා පල්. අප්පේ මම මූණටත් දෙකක් යන්න මතකද? ඒ මහමෙදිද? මමනේ ඉන්න. මම ඉවසගෙන හිටියාක බිසෝ කියලා. අනේ සිංහාසනය යටට තේකක් ගෙනත් දුන්න මතකද? කවුද? අගබිසෝ. මං එකෙන් භාගයක් දුන්නේ රජතුමාටද? අම්මා පල්. රජතුමනි සිංහාසනය යටට කාමරයක් වගේ ඉඩ තියෙනවා නේද බලනකොට? රජතුමනි ඕනම් තව දෙන්නේ තුන් දෙනෙක් දාගෙනම ඉන්න පුළුවන් අස්සේ. මේ මහමෙදි දැන් මේ මුදලාලිගේ ප්‍රශ්නෙට මොකද කරන්නේ? මම යටට රින්ගන්නද? රජතුමා ඉස්සෙල්ලාම රින්ගලා ඊට පස්සේ මම රින්ගලා ඌට අතින් කතා කරමු ඇතුළට එන්න කියලා. හා හා. ඊට පස්සේ කළුවරේ දෙකක් තුනක් හොම්බටයි. බෑ අම්මෝ. ඇයි? තමද මටානි. රජතුමා කොහොමද හරියටම දැනගත්තේ මං කරන්න හිතාගෙන හිටියේ ඇඩේ? මේ අම්මා බල මහමෙදි, ඔය මිනිස්සයා මොකටද මාව හම්බෙන්න ඇවිල්ලා තියෙන්නේ? මොන මොන මගුලකටදී වන්දි ඉල්ලන්නේ මිසක් ඡන්දෙ ඉල්ලන්නේ? ඡන්දෙ නෙමේ වන්දි. වන්දි දුන්නොත් ඡන්දෙ හම්බි. නැත්තං ඉතින් ඡන්දි දාලා තමයි ඡන්දෙ ගන්න වෙන්නේ. රජවාසලේ කතා නැතෆම්. රජතුමනි මේ මුදලාලි ඇවිල්ලා ඉන්න. හරි හරි මං දැක්කා. ඒ මුදලාලි මෙහාට 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 මෙහාට. කොහේද මෙහාට? මෙහාට. තමුගේ නම මොකද්ද? මගේ නම ඇවිල්ලා ජවසෙන් දුබිලි හුටා. දුබිලි හුටා. මොකද්ද ඔය හිවි නම?
එහෙම නමුත් දානවද ඔය අපේ දේශි? අනේ නිකන් ඉඳමා ආයමත්තුම. රජමාලිකා බස් එකේක පිස්සු හුටන් ලට ඉඳ පුළුවන්. රටේ අපිට බෑ මේ ජුබිලි හුටන් කියලා නමක්වත් දාගන්නනේ. මේ මහවදි නම වැඩක් නෑ. එහෙනම් ගමහන්න. නෑ උයි ප්‍රශ්නේ අහනවා ප්‍රශ්නේ. මේ කවුද මේ ජුබිලි හුටන්? මට කතා කරගන්න. හර්ධමනි, ඒ උපවහන්සේට නෙමෙයි කතා කළේ. මං කතා කළේ ජුබිලි හුටන්ට කතා කළේ. උපවහන්සේවම හිටන් ඉන්නකෝ. මේ හුටන් උතන හිටන් ඉන්නද අහන ප්‍රශ්නෙට උත්තර දෙනවා. හරි අහනවා. දැන් මොකද්ද උනේ? අනේ අවසරයි මායෝදි තුමනි. එක කඩයක් ගංවතුරට අහු වුණා. අනෙක් කඩේ ගින්නට අහු වුණා. අයියෝ. ඔය දෙකම එකට ආව නම් ඉවරයිනේ ඔයි. මොකද්ද එකට කියන්නේ? ඒ කියන්නේ ගින්න එද්දිම ගංවතුර ආව නම් මේ පැත්තේ නිවිලා සුරුස් කාලේ යනවනේ. මොන මගුලක්වත් වෙන්නේ නැහැ. උනා නම් ඉතින් හොක් තමයි උනේ නැති එකනේ කරුමේ. මාමදි පොඩ ඉන්නකෝ. දැන් ඔහෙ කියන්නේ කඩේ ඇතුළට ගං වතුර ආවා. නැතුව ඉතින් කඩේ ගියේ නැන්නේ ගං වතුර හොයාගෙන ගංගවල් පාසේ. ගං වතුර තමයි ආවේ. බඩු සෑරම විනාශයි. අනන්න ගොං කතා කියන්නේ බෑ ඔය හුටන්. තමුන්න තිබ්බනේ ඔය බඩු පොඩිකින් උරේක දාලා කට ගැට ගහලා වතුර යන්නේ නැති විදිහට තියන්න. කට ගැට ගහන්න තියෙන මායමතුමාගේ. දැන් ඔය ගං වතුර කලින් ලියුම් එවල තිලක දැන් ගහලා පෝස්ට් කාඩ් එවල දාවේ. අපිට ඔය කටවල් ගැට ගහන්න. නෑ මේ ජුබිලි හුටන් උත්තර ගණන් ගන්න එපා. මම මේ නිකන් කටට ආවට කිව්ව මිතා. ආ මායමතුමත් ගණන් ගන්න එපා. මාත් මේ කටට ආවට නිකන් කිව්වේ. රජවාසලි කතා නැතෆෑ මේ ජුබිලි හුටන්. රජතුමනි, දැන් මේකයි හුටන් වෙලා තියෙන්නේ. බාණ්ඩාගාරේ ඕවට වීදම් කරන්න තරම් කාසි නෑ. ඇයි ඕකන් අතුරට අහු වෙලාද? මේ යෝධියෝ අත්‍යවශ්‍ය වැඩවලට විතරයි මේ බණ්ඩාගාරේ කාවුණු ඉතුරුලා තියෙන්නේ. අත්‍යවශ්‍යම. අත්‍යවශ්‍යම කියලා කියන්නේ මොනවද ඉතින්? දැන් බලනවා. ඇමතිලාට අත්‍යවශ්‍ය සැප අස්ස කරත් ගන්න සිද්ධම වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මැති ඇමතිලාගේ දීමන සම්පූර්ණයෙන් වැඩි කරන්න සිද්ධ වෙලා තියෙනවා. අනේ අම්මා පල් මුකුත්ම වැටහුන්නේ නැහැ මට නම් කිව්වට. ඒ ලොකු දෙයක් මේ බන්න හුටන්. දැන් ඇමතිලා දුක් විඳ විඳ ජනතාව සැපවත් කරන්න බෑනි. දැන් ඔය කාට හරි උගන්වන්න නම් ඉස්සෙල්ලා තමුන් ඉගෙනගෙන ඉන්න එපාය. අනේ ඒ වගේ ජනතාවට සැප විඳවන්න ඕන නම් ඉදිරියේදී මැති ඇමතිවරු ඊට ඉස්සෙල්ලා සැප විඳලා පළපුරුද්ද ලබා ගන්න වෙනවා. අනික හුටන්, ඔය වාගේ සැප අස්ව කරත්ත නැත්තම් මැති ඇමතිලා කොහොමද ඔහෙල ළඟට දුක සැප අහන්න එන්නේ? එන්න විදියක් නෑ. එන්න විදියක් නෑ. ඔය පර්ණයෝල යන්න බෑනේ. බෑ බෑ. ඉරෙනවනේ. මේකයි මැති ඇමති ගොල්ලෝ ඔය සැප අස්ප කරත්තවල ගියාට අපි නම් ඉතින් කෙහෙල් කඳන් ටිකක් මූට්ටු කරගෙන පවුරක් හදාන තමයි යාන්තම් ගොඩට ආවේ. ඔහෙල ඉතින් සාමාන්‍ය චැසියුනේ. මේ හතුමනි, කේල් කඳන් වලටත් ගහලා දාමුද ටැක්සි එකක්? එමුකද? ඇයි කියන්නේ? මේ යකු මේ ගං වතුර කාලේ ඒක සැප වාහනයක් හැටියට පාවිච්චි කරලා තියෙනවනේ. ඒ මේ යන්න ටැක්සි එක ගහලා තිබ්බනම් කේල් කඳන් වලට මේ යකු ඔය දුක් කියන්නේ ඉන්නේ නැහනේ ජීවිතේ අපි ළඟට. හිටපො දැනම එහෙමම ඉන්නවනේ. ඔය ගං වතුර අස්සේ සොරවවත් පොඩ්ඩක් ඇරලා දැම්මනම් මුන් හේදිලා කිලිම මූදටම යනවා. අම්මා බල්ල, හැබැයි වෙන රාජ්‍යයකට ගහගෙන ගියා නම් මේ ප්‍රශ්න නෑනේ. ඔව් ඔව්, මම ටයි එකක් දාලා බැලුවා. හප්පෝ, රජවාසල හරහා යන හිඳ තමයි මේ නවත්තලා දැම්මේ. අපි වැලි කොට්ට දාලානේ රජමාලිගාව බේරගත්තේ. රජවාසලේ කතා අවසරයි රජතුමනි. අපිට දැන් ඔය කියන බයිලා වැඩක් නැහැ. අනේ නිකන් ඉන්න තාලෙකට කවියක්වත් ගියාගන්න බැරි අපි රජතුමා කොහෙද ඔය බයිලා කියන්නේ? නෑ ඔය කියන බයිලා තාල නැති වුණාට හරි සෝක්.
අපි කියන්නේ අපි ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා ඉන්නේ. මේකනේ තර්ක ශාස්ත්‍රානුකූලව ඔය ප්‍රශ්න එකක්වත් අපි ඇති කරපු ඒවා නෙවෙයි. මේ බලනවා තර්ක ශාස්ත්‍රයේ තුලින් කියලා තියෙන්නේ. තමයි දන්නවද? ඔයි වැසි වැස්සෝ ගඟ පිරේ. ගඟ පිරුණොත් පිටාරේ ගලයි. පිටාර ගැලුවොත් ගං වතුර ඇති වෙයි. ගං වතුර ඇති වුණොත් ගෙවල් යට වෙයි. ගෙවල් යට වුණොත් බඩු බාණ්ඩ තෙමේ. බඩු බාණ්ඩ තෙමුනොත් ඒවාට අලාභ වෙයි. වැසි වැසීම රජයේ කාර්යයක් නොවන නිසා එවැනි දේවල් වලට අලාභ ගෙවීමද රජය කළ යුතු නැත. අදාළ නෑනි. දෙයියෝ සාලේ මහමදි බලනවා දෙයියෝ සාලේට ඇවිල්ලාද කියලා. හැබැයි ඉතින් දෙයියෙක් නම් සාලේ නෑ, තඩි කිඹුල් හූනෙක් නම් අන්න පුටුවට වැටලා ඉන්න. නෑ නෑ, මම කිව්වේ දෙයියෝ ශාක කියලා. අපඩ සිරි මහමදි, දෙයියොත් දැන් මුන්ගේ සාක්කුවේද? බලන්න රජතුමනි, මේ දෙයියන්ගේ තියෙන කැත සිරිත. අපි මෙච්චර කුමිනාසක ගාපු ගස් ලබු අඹ අන්නාසි කෙසෙල් නිකන් ගෙල්නත් නිමිනි කෝලිකුට්ටු පූජා වට්ටි වලට දාලා කහවණු 1000ක් එක පූජා කරනවනි. එහෙම කරන අපි ළඟ දෙයියෝ නෑ මුන්ගේ සාක්කුවල. මහමදි, දෙයියෝ මේගොල්ලන්ගේ සාක්කුවලට බහින්නේ රුවර් එකටම මේගොල්ලන්ගේ සාක්කුවල කාසි ඇති පඳුරු ගන්න ක්‍රමයක් යොදනු. දෙයියන්ට තරුපෙන්න ගහමු අපව බද්ද. කෙලින්ම සාක්කුවේ දෙන්න පඬුර එළියට එන්න. ඔව් ඔව් ඔව්, මට හිතෙන්නේ මහමදි අපි බදු ගහනවා මදි. ඒකනේ මේ මිනිසුන්ගේ සාක්කුවල සල්ලි තියෙන්නේ. දෙයියෝ ඒවට යන්නේ. ගහනවා අම්මමෝ නැති වෙන්න බද්ද. බදු ගෙවුවා? ඔව් ඔව් ඔව්, වහාම බදු ගෙවනවා. නැත්තං ඔයව දානවා හිරේ. අනේ අම්මා බල්ල නන්නත්තර වෙලා ආධාර ඉල්ලන්න මෙහාට ආපු මට සිද්ධ වෙච්ච දේ. ගෙවහල්ලකෝ දැන් ආයි බදු. අම්මා බල්ල බදු ගාන ගෑවිලද ගානද මුන්ගේ හොම්බ වල්ලවට දෙක දෙක තුක්කිතර. රජවාසලේ කතා.